සියලු දෙනාටම ආයුබෝවන්. ඔයාලා එකතු වෙලා ඉන්නේ වටින් ගොඩින් නාලිකාවත් සමග දෙස් විදෙස් අලුත්ම තොරතුරු හැමෝටම කලින් දැනගන්න. දැන්මම අපිව subscribe කරලා තියාගන්න. රුපියලේ හයියෙන් ආනෑන කරවෝ තොග වෙලෙන්දෝ හාන්සේ. රුපියල ඊයේ චුට්ටක් පහලට කියලා තමයි කමල් බෝගොඩ වාර්තා කරන්නේ. ඉක්ොත් දින කිහිපයේදී ඇමරිකානු එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල අඛණ්ඩව ශක්තිමත් වීම හේතුවෙන් මෙරටට අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කරන මහ පරිමාණ ව්‍යාපාරිකයෝ සහ තොග වෙළෙන්දෝ විශාල අසීරුතාවකට පත්ව සිටිනවා කියලා තමයි වාර්තා කරන්නේ. නැහැ, අසීරුතාවයකට පත් වෙන්න දෙයක් නැහැ. දැන් ඔය රුපියලට සාපේක්ෂව ඩොලරය, එහෙම නැත්නම් ඩොලරයට සාපේක්ෂව රුපියල බාල්දු වෙලා නේද? ඩොලරයක් ගන්න රුපියල් 350කට වැඩි ගාණක් වැය කරන්න වෙන කාලේ මේ ආනයන කරුවෝ හාන්සි වෙන්න නැතුව හොඳට කෙලින් වෙලා හිටියා. ඒ දවස්වල ඒ ලාභේ ගත්තා. ඒ රුපියලට සාපේක්ෂව ඩොලරේ ශක්තිමත් වෙලා ඩොලරේට සාපේක්ෂව රුපියල බිම වැටුණාට පස්සේ ඒ වාසිය අය ගත්තා. ඒ නිසා මේ දැන් රුපියල පොඩ්ඩක් ශක්තිමත් වෙනකොට හාන්සි වෙන්න තරම් ලොකු ප්‍රශ්නයක් අපි නම් හිතන්නේ ආනයන කරුවොන්ට තියෙයි කියලා. අපි අවධානය යොමු කරමු තවත් සිරස්තලයකට දිනමෙන පුවත්පතට. රුපියලේ අගය වැඩිවීමත් සමග ඩොලර් රුපියල් කිරීම වැඩි වෙලා බැංකු සහ මූල්‍ය වෙළඳපොළ විශ්ලේෂකෝ කියති කියලා තමයි අද වාර්තා කරන්නේ. ජයශ්‍රී මොනසිංහ තමයි තොරතුරු වාර්තා කරන්නේ. මේ දිනවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය වැඩිවීම හේතු කොටගෙන වැඩි වශයෙන් සෑම අතින්ම ඩොලර් රුපියල් බවට පත් කිරීම වැඩි වී ඇතැයි බැංකු හා මූල්‍ය වෙළඳපොළ විශ්ලේෂකෝ ප්‍රකාශ කරනවා කියලා තමයි වාර්තා කරන්නේ. කවුරු හරි කෙනෙක් කිව්වා නම් එවන්න එපා, රට තියෙන සල්ලි ටික ඩොලර් ටික රට තියාගන්න, අපි ආවට පස්සේ එවන්න, අපි වලේ ගත්තට පස්සේ එවන්නම් කියලා කවුරු හරි කිව්වා නම් නේද? නැත්නම් තව කවුරු හරි හිතුවා නම් ෂාමරු දැන් රුපියල තවත් බාල්දුලා ඩොලර් එකක් රුපියල් 1000ක් විතර වෙයි කියලා හිතාගෙන ඩොලර් තියාගෙන හිටියා නම් ඒ අයට දැන් ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඉතින් ඩොලර් නෑ, තියෙන ඩොලර් ටික බැංකු වලට ගේන්න කියලා ඉල්ලීම් කරද්දී හංගන් හිටියා නම් ඉතින් දැන් ඇවිල්ලා අඩු ගන්න දෙන්න. දැන් තවත් ඉස්සරහට අඩු වුණොත් තවත් ප්‍රශ්නයක්. ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගේ ශක්තිමත් වීමත් එක්ක බොහෝ දෙනෙක් අහන දෙයක් තියෙනවානේ. ආ දැන් සල්ලි තියෙනවද? සල්ලි තියෙනවා නම් ඡන්දෙ තියන්න, අච්චු ගහන්න, මුද්‍රණය කරන්න, දැන් එහෙම කියන අයත් ඉන්නවා.